කාලෙ කොහොමද පටන් ගත්තේ කොහොමද වැඩ කරේ කාත් එක්කද? මුලින්ම ස්කෝලේ පාසල් වේදිකාවේ පරස්තාවත් එතනින්ම හම්බුනේ. ඒකත් පොඩක් කියන්න. ඕ මෙයා මෙයාද මේ ඕපදූප මල්ලා. මුලින්ම පාසල් වේදිකාවෙන් පටන් ගත්තේ. රූපසිංහ මැඩම් තමයි ගුරුහරු කන්දුන්නේ. පාසල මතක් කරමු මොකද? ඔව් පාසල පොළොන්නරුව පෝ රාජකීය මධ්‍යම විද්‍යාලයේ සෙන්ට්‍රල් පොළොන්නරුව සෙන්ට්‍රල් සෙන්ට්‍රල් එක. මුලින්ම තෝපාව සෙන්ට්‍රල් කියන්නේ අපි එකටද නැහැ. නෑ 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 ස්කෝල දෙකක්. ආ ස්කෝල දෙකක්. අරක රාජකීය විද්‍යාලයේ අරක තෝපාව. තෝපාව ඔව්. මුලින්ම මම ගියේ මින්නේරි ජාතික පාසලට. පස්සේ පෝ රාජකීය මධ්‍යම විද්‍යාලයට ආවා. ඊට පස්සේ එතනින් පස්සේ ඩීකේ ආටිකල් සර් හම්බෙනවා ඒත් පොළොන්නරුවෙම. ඉතින් සර් යටතේ විනිවිද නාට්‍ය රංග කලායතනයේ ගෝලෙක් විදිහට රාජ්‍ය නාට්‍ය වල උතුරුමැද කලාව වල සම්මාන රාශියක් දිනා ගන්නවා. සම්මාන කියන දේ හරියට නිකන් මේ සාමාන්‍ය දෙයක් කරේ ඇත්තටම ආටිකල්ස්. ඒ කියන්නේ හැම කොයි සම්මාන උළෙලකට ගියත් අනිවාර්යෙන් සම්මාන හම්බ වෙනවා. එක්කෙනෙකුට දෙකක් තුනක් සම්මාන ෂුවර්. සහ ඒ පුදුම විදිහට මහන්සිලා තමයි ඒක හම්බ වෙන්නේ. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඒ කියන්නේ අවුරුදු ගානක් තිස්සේ නාට්‍ය කරලා කරලා ඊට පස්සේ තමයි රිහර්සල් කරලා තමයි අපි නාට්‍ය කරන්නේ. ඊට පස්සේ මම කොළඹට එනවා. කොළඹට ඇවිල්ලා ඉවරලා ඉතින් ඉස්සල්ලාම් බන්දුල විතානගේ සර්ගේ රෝමී ගිනි ගනි දෙක නාට්‍යයේ වැඩ කරනවා. ඊට පස්සේ මුත් සංවර්සාව ඔය විදිහට තාරාවි ගිලිති. දැන් ඉතින් හොඳ තැනක ඉන්නවා ඉතින්. සතුටුයි දැන් ඉන්න තැනේ. කම්ෆර්ටබල්ම පුංචි තිරේද වේදිකාවද? වේදිකාව. 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 ඇත්තටම මේ වේදිකාව තරම් විඳින්න පුළුවන් තරක් සජීවී තරක් ආයේ මේ ලෝකේ කොහෙවත් නැහැ. සා අනිත් එක අපි මං හිතන්නේ හැමෝම දන්න දෙයක් තමයි කොච්චර වේදිකාවේ තමයි සාමාන්‍ය රංගන ශිල්පී මං හිතන්නේ ඉත්‍යලා අනුශාකල ඔක්කොම පිළිගන්නවා ඇති වේදිකාව තමයි සාමාන්‍ය රංගන ශිල්පීකෝ කල්. ඒක තමයි ලැබෙනවා. ලැබෙනවා සා අනිත් එක. ලොකු ඉගෙනීමක් එකක් නැහැ. කැමරාවක් ඉස්සරහ නෙවෙයි අපි කැමරාවක් ඉස්සර අපි ටේක් 3 4 ගන්න පුළුවන් මේ වේදිකාව කියන්නේ සජීවී. සා රිහර්සල් කරන කාලය තුල. ඔව් ඒක වෙනම එකක්. වෙනම එකක්. අපි ෆැමිලි. ෆැමිලි එකක් වැඩිද නේද? ඉතින් මේ බලන් ඉන්න කට්ටියටත් පුංචි දෙයක් කියන්නම්. ඕක හරියටම විඳ ගන්න පුළුවන් ජූනි පළවෙනිදා. හා හරිම බඩු තුනක් තියෙනවා පුංචි තියටර එකේ බොරැල්ලේ. බොරැල්ලේ. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා. වෙලාවල් ටික කියන්න මොනවද? 3:30 සහ 6:30. රයිට්. ජූනි පළවෙනිදා. ජූනි පළවෙනිදා. අපිත් යන්න බලන්න. ඔව්. මම නම් දැකලා තියෙනවා. හරිම බඩු තුනක්. මෙයයි තව දෙන්නෙක් ඉන්නවා. මෙයයි තව දෙන්නෙක් ඉන්නවා. ඔය කිරිකිරි හැබැත්ත. හැබැත්ත නරි. අපේ අපිලා ඔය දෙන්නත් ආවොත් හරිම බඩු පහක් වෙනවා. නියම බඩු පහක් වෙනවා.